ඉතින් ඔන්න මං ඔයාලට අද පොඩි පාඩමක් අරගෙන ආවා මේ පොඩි වෙලාවදී ඔයාලට පුළුවන් ගොඩක් වටින දෙයක් ඉගෙන ගන්න. මෙන්න මෙහෙම හිතන්නකෝ ඔයාලගේ අතින් මොකක් හරි වැරද්දක් වෙලා එහෙම නැත්නම් මොන හරි ප්‍රශ්නයක් වෙලා ඔයාලා ඒකට බොරුවක් කියන්න යනවා. බොරුවක් කියනවා ඊට පස්සේ බොරුව තව කෙනෙක්ට අහුවෙගෙන එනකොට වගේ තව බොරුවක් කියනවා අර කලින් කියපු බොරුව වහන්න. ඉතින් ඔහොම ඔහොම බොරු කියාගෙන කියාගෙන යනවා. ඔහොම කියනකොට අනිත් අයට තේරෙනවා මෙයා මේ කියන්නේ බොරු කියලා. ඉතින් ඔහොම ඔයාලා ටික කාලයක් එක එක ප්‍රශ්නවලට ඔහොම බොරු කියාගෙන කියාගෙන යනකොට ඉතින් වටේ ඉන්න කට්ටිය මොකද හිතන්නේ මෙයා මේ කිව්වොත් කියන්නේ බොරු. මෙයා කියන ඒවා සත පහකට විශ්වාස කරන්න බෑ. මෙයා කිව්වොත් කියන්නේ බොරු, කට ඇරියොත් කියන්නේ බොරු. ඒක නිසා මට නම් මෙයාව ෂුවර් නෑ කියලා කියන වෙලාවල් තියෙනවා. මෙයාව මට ෂුවර් කරන්න බෑ. මට මෙයාව ෂුවර් නෑ. මෙයා කියන්නේ බොරු. ඉතින් ඔහොම බොරු කියන කෙනා නිතරම එයා බොරු කියලා 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 අනිත් මිනිස්සු දන්නවා මෙයා කියන්නේ බොරු. කොයි වෙලෙත් කියන්නේ බොරු. මට නම් මොන දේ කිව්වත් මට මෙයාව විශ්වාස නැහැ කියන ගානට මිනිස්සු කියනවා. ඉතින් එහෙම කියන්නේ එයා අර කලින් ඉඳලා කියපු බොරු නිසා. ඉතින් ඇත්තටම එහෙම කරන්න හොඳ නැහැ. මොකද අවංක වෙනවා නම් ඒක තමයි හොඳම දේ. ඉතින් ඔන්න ඔය වගේ දෙයක් අපිට පුළුවන් ලස්සනට ඉංග්‍රීසි වලින් කියන්න. කොහොමද ඒක කියන්නේ? Honesty is the best policy. Honesty is the best policy. ඒ කියන්නේ අර අවංකකම තමයි උතුම්ම කියලා කියන්නේ අපි. හරිම දේ, ඒ කියන්නේ හරිම පිළිවෙත, හොඳම පිළිවෙත, හොඳම දේ තමයි අවංක වෙන එක. අන්න ඒක තමයි මේකේ තේරුම, සරල තේරුම වෙන්නේ. මේකෙන් ඇත්තටම මේ කියන්නේ කවවත් බොරු කියලා කියලා රවට්ටන්න එපා, වැරදි කරලා බොරු කියන්න එපා. වැරදි කරලා බොරු කියනවට වඩා හොඳයි මේ අවංක වෙන එක. ඉතින් ඒක තමයි මේ කියන්නේ අවංක වෙන්න කියලා. මොකද හදිස්සි ඔයාලට දෙයක් කියලා ඇත්ත කියන්න ඕන වුණත් ඇත්තක් කිව්වත් මිනිස්සු ඒක පිළිගන්නේ නැති දවසක් එයි. ඔහොම දිගටම බොරු කියලා අනිත් අය ඔයා බොරු කියනවා කියලා දැනගත්තොත්. ඉතින් ඒක නිසා බොරු කියන්න එපා අනිත් අයගේ විශ්වාසය දිනාගෙන ඉන්න. මොකද ඇත්තක් කියන්න ඕන වුණත් දවසක ඔයා කියන දේ පිළිගන්න එකක් නැහැ. මිනිස්සු දැනගත්තොත් ඔයා මේ පුරුද්දක් විදියට මේ බොරු කියන එක්කෙනෙක් කියලා දැනගත්තොත් මොන දේ කිව්වත් ඇත්තක් කිව්වත් එයාලා පිළිගන්නේ නැහැ. ඉතින් ඒක නිසා කවදාවත් බොරු කියන්න එපා. ඒ වගේ දෙයක් තමයි මම මේ කියලා දුන්නේ. Honesty is the best policy. ඒක ඔයාලට කියන්න පුළුවන් කවුරු හරි දෙයක් ඔයාලට බොරුවක් කියලා. බොරුවක් කියලා ඒක ටිකක් දැනීගෙන එනකොට කියන්න පුළුවන් ඔහොම කරන්න එපා. Honesty is the best policy. අවංක වීම තමයි හොඳම දේ. يعني උතුම්ම දේ අවංක වෙන එක, හොඳම පිළිවෙත අවංක වෙන එක කියන එක ඔයාලට එයාට කියලා දෙන්න පුළුවන්. ඉතින් එහෙනම් මං හිතනවා ඔයාලට මේක ගොඩක් වැදගත් වෙනවා ඇති කියලා. ඔය වගේම අලුත් පාඩමකින් මම ලබන සතියේ හම්බ වෙන්න. ඒ හම්බ වෙනකන් ඔයාලා හැමෝටම සුබ දවසක්.